සාමාන්‍ය සමයේ 32 වෙනි සතිය සෙනසුරාදා පළමුවන කේවීම තුන ජොහන් 5 සිට 8 දක්වා මාගේ හිතමිතුර මේ සහෝදරයන් අමුත්තන් වද ඔවුන්ට ඔබ කළ හැම සත්කාරයකින්ම ඔබේ විශ්වාසවන්තකම පෙනේ. ඔහු ඔබේ මේ ප්‍රේමය ගැන සභාව ඉදිරිපිට සාක්ෂි දරුවහ. ඔවුන්ගේ ගමනේදී අප සේවය කරන දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස ඔවුන්ට උපකාර කරන්න. මන්ද උන්වහන්සේගේ නාමය උදෙසා පිටත්ව ගිය ඔහු විජාතීන්ගෙන් කිසි උපකාරයක් බාර නොගත්. අප සත්‍යෙහි හවුල් සේවකයන් වන පිණිස එබඳු අයට අපේ සහාය දිය යුතුය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය ලූක් 18 පරිච්ඡේදයේ 1 සිට 8 දක්වා. තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාඥාවේ යෙදී යුතු බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට මේ උපමාව පදාළසේක. එක්නුවරක දෙවියන්ට බිය නැති මිනිසුන්ට ගරු නොකරන නිශ්චකාරයෙක් විය. එම නුවර වැන්දබුවක්ද වූවාය. ඇය නොයෙක්වර ඔහු වෙත ගොස් මාගේ විරුද්ධකාරයා මට කළ අයුක්තියට යුක්තිය ඉෂ්ට කළ මැනවයි කීවාය. ඔහු කලක් ඒ ඉල්ලියම නොසලකා හැරියේය. පසුව ඔහු තමාටම මෙසේ කියා ගත්තේය. මා දෙවියන් වහන්සේට ගරුබිය නොපෑවත් මනුෂ්‍යයන්ට ගෞසරු නොකළත් මේ වැන්දබුවගේ කඩදරය නිසා ඈ නිතර පැමිණ මා නොවේසන පිණිස ඈට යුක්තියීටු කර දෙමේ කීවේය. තවද සමිධානන් වහන්සේ කතාකොට මේ අධාර්මික මිනිශ්චකාරයා කියන දේ අසන්න. දෙවියන් වහන්සේත් දිවාරය දෙකෙහි තමන්නට අය දෙන තමන් තෝරාගත් අය ගැන යුක්ති ඉටු නොකරන සේක්ද. උන්වහන්සේ ඔවුන් ගැන බොහෝ නොහිවසන සේක්ද. උන්වහන්සේ ඔවුන්ට වහම යුක්ති ඉටු කරන සේකයි මම ඔබට කියමි. එසේ වුවද මනුෂ්‍ය පුත්‍රාණන් වඩිනා කල මී පිට ඇදහිල් ඇති අය උන්වහන්සේ සම්බවුණු ඇද්දයි ඇසූ සේක. සුවිශේෂක වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සොයුරු සොයුරියනි, අද ක්‍රිස්තු වහන්සේ අපිට කියන මේ කාන්තාව සහ විනිශ්චකාරයා පිළිබඳ වූ කතා බහින් ක්‍රිස්තු වහන්සේ අපිට ඒත්තු ගන්නවන්නට හදන්නේ යාඥාව කියන්නේ කුමක්ද? යාඥාවේ අන්තර්ගත යුත්තේ කුමක්ද? යාඥාව තුළින් අපි බලාපොරොත්තු වෙන දෙවියන් අපෙන් බලාපොරොත්තු වන අවසාන ප්‍රතිඵලයේ පරමාර්ථය මොකක්ද කියලා මෙන්න මේ දේවල් තමයි අද දවසේ ක්‍රිස්තුන් වහන්සේ අපිට ඒත්තු ගන්වන්නට උගන්වන්නට උත්සාහ කරන්නේ. දැන් ප්‍රේමවන්තේනි, අපි යාඥා කරනවා දෙවියන් වහන්සේට. අපි නිරන්තරයෙන්ම යාඥා කරන්නේ අපගේ අවශ්‍යතාවයක් වෙනුවෙන්, අවශ්‍යතාවය ඉටු කර දෙන්නට කියලා අපි දෙවියන් වහන්සේට යාඥා කරනවා. නමුත් අපි හැම මොහොතෙම අත්දකිනවා අපි යාඥා කරද්දී ඒ යාඥාව තුළ අපි ඉල්ලන පතන දේ එසැනින් ක්ෂණයකින් අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිරන්තරයෙන්ම ප්‍රමාද වෙනවා. මේ ප්‍රමාදය තමයි අපි නිරන්තරයෙන්ම අත්දකින්නේ. එතකොට අපි ඉල්ලන දේ නොලැබී යන ඒ ප්‍රමාද වීම සහ දෙවියන් වහන්සේ අපි තුලින් බලාපොරොත්තු වෙන්නා වූ දේ අතර ගැටීමක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි දැන් දෙවියන් වහන්සේ අපි තුල යම්කිසි අවශ්‍යතාවයක් මවලා ඒ අවශ්‍යතාවය තුල දෙවියන් වහන්සේට යාඥා කරන්නට අපව පොළඹවා ගන්නේ. ඒ අපිට අවශ්‍ය දේ පමණක් දීලා අපිව සෑහීමකට පත් කරන්න නෙමෙයි. දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන, අපේ යාඥාව තුලින් බලාපොරොත්තු වෙන ඊට එහා ගිය ධර්ම ගුණයක් තියෙනවා. එක තමයි දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ අපගේ විශ්වාසය තව තව ගැඹුරු කරන්නට. ආයතකට දෙවියන් වහන්සේ උත්සාහ කරනවා අපි තුල විශ්වාසය ගැඹුරු කරගන්නට. අනෙක් පැත්තෙන් අපි උත්සාහ කරනවා අපේ අවශ්‍යතාවය ඉටු කරගන්නට. මෙන්න මෙතන ගැටුමක් පවතිනවා. මෙන්න මේක අපි තේරුම් ගත්තේ නැත්නම් ප්‍රේමවන්තේනි,
අපි අසහනයට පත්වෙනවා, කලකිරෙනවා, දෙවියන් වහන්සේකින් අපි ඈත් වෙනවා. නැත්නම් දෙවියන් වහන්සේ මේක පරක්කු කරන්නේ අපිට දඩුවන් දෙන්නටවත්, අපි ඉල්ලන දෙයට උන්වහන්සේ කන් නොදෙනවා කියන හැඟීමෙන්වත් නෙමෙයි. දෙවියන් වහන්සේ උත්සාහ කරන්නේ අපගේ විශ්වාසය ගැඹුරු කරන්නට. ආයතකට අපි බලාපොරොත්තු වෙන්නට ඕන, අපි ඉල්ලන දේ තුළ දෙවියන් වහන්සේ ක්ෂණයකින් මේ දේ ලබා නොදීම තුළ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ විශ්වාසයේ ගොඩනංවා ගැනීමයි කියලා. එහෙමනම් අපි මේ තුළ ඉවසීම පුරුදු වෙන්නට ඕන, දෙවියන් තුළ ගැඹුරු විශ්වාසයක් ඇති කරගන්නට උනන්දු වෙන්නට ඕන. මෙන්න මේ දේවල් අපේ ජීවිතය තුළ ඉටු කරද්දී දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන පරමාර්ථය අපෙන් ඉටු වෙනවා. අන්න එතකොට තමයි දෙවියන් වහන්සේ ඉතා ඉක්මනින් අපේ යාඥාවට ප්‍රතිචාර දක්වන්නේ, අපේ යාඥාව පළ දරන්නේ, අපි පතන ඉල්ලන දේ අපිට ලැබෙන්නේ ප්‍රේමවන්තින්. ආයතකට ඇයි දෙවියන් වහන්සේ මේ විශ්වාසය අපි තුල ගොඩනගන්නට උත්සාහ කරන්නේ? අපේ විශ්වාසය කියලා කියන්නේ ප්‍රේමවන්තින් දේව රාජ්‍ය කරා පිය නගන්නට අපට තියෙන ශක්තියයි. අන්න ඒක නිසා තමයි මේ සුවිශේෂ පාඩේ අවසානයේදී මතක් කරන්නේ, ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී මේ ලෝකයට පැමිණෙද්දී මේ ලෝකයේ තුල මිනිසුන්ගේ ජීවිත තුල විශ්වාසයක් පවතීද කියලා උන්වහන්සේ අහන්නේ. මේ විශ්වාසය තුල තමයි දේව රාජ්‍ය උරුම කරගන්නට අපිට පුළුවන් වෙන්නේ. එහෙමනම් ප්‍රේමවන්තීනි, අපි යාඥා කරද්දී අපි මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නට ඕන. අපිට යාඥාවේ පරමාර්ථය අවශ්‍ය දේ ඉටු කර ගැනීම වුණාට දෙවියන් වහන්සේ ඊට එහා අපිට තියෙන ආදරේ නිසා ගැඹුරු විශ්වාසයකට අපුව ගෙන ගිහිල්ලා ඒ විශ්වාසය තුළින් උන්වහන්සේගේ රාජ්‍ය දිනා දෙන්නට තමයි උන්වහන්සේ අප වෙනුවෙන් උත්සාහ දරන්නේ. එහෙමනම් ඒ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉටු කර ගන්නට නම් අද දවසේ අපි යාඥාව තුළ යමක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා වගේම අර කාන්තාව තුල තිබුණා වූ ඒ නොසැලෙන විශ්වාසය, ඒ ඉල්ලීම නතර නොකොට ඒ ඉල්ලන දේ මට අනිවාර්යෙන් ලැබෙනවයි කියන ඒකායන පැතුමෙන් ඒ දේ ලැබෙන තුරු මම දෙවියන් වහන්සේගෙන් ඒ දේ ඉල්ලන්නට ඕන. මගේ විශ්වාසය සොලවගන්නේ නැතිව ඒකායන විශ්වාසයක් දෙවියන් තුල මම ගොඩනගා ගන්නට ඕන. මෙන්න මේ විශ්වාසයේ ප්‍රේමවන්තේනි, අපි දෙවියන් වහන්සේගෙන් ලබන ලෞකික දේට වැඩියෙන් අතිශයින් වටිනා දෙයක්. ඔබට ජේසු පිහිටයි.